අයිබෝවන් සුපුරුදු පරිදි ඔන්න ඔබ අදත් එකතු වෙලා ඉන්නවා අපේ YouTube නාලිකාවත් එක්ක වටිනාම කතා බහකට අපි නිවාස පිළිබඳව නිරන්තරයෙන්ම කතා බහ කරමින් ඉන්නවනේ නිවාස පිළිබඳව කතා කරනකොට නිවාසවල ඇති වෙන දෝෂ පිළිබඳව අපි බොහෝ විට කතා බහ කරනවා ඉතින් වාස්තු විද්‍යාව පැත්තෙන් අපි බොහෝ වැඩසටහන් කරලා තියෙනවා නිවාසවලට ඇති වෙන දෝෂ පිළිබඳව. ගුප්ත විද්‍යාව පැත්තෙනුත් අපි නොයෙක් වැඩසටහන් කරා නිවාසවලට ඇති වෙන දෝෂ පිළිබඳව. ඉතින් මේ පිළිබඳව කතා කරන්න අද අපිත් එකතු වෙලා ඉන්නවා චන්ද්‍ර කුමාර ගුරුන්නාන්සේ. ඉතින් අයබෝන් කියලා බොහොම ගෞරවයෙන් අපි වැඩසටහන් පිළිගන්නවා. අද අපි අවිල්ලා ඉන්නේ රඹුක්කන්ට. ඉතින් ඇත්තෙන්ම මේ වාස්තු විද්‍යානුකූලව අපි දකිනවා යම් යම් අවස්ථාවල නිවාස හදලා ඉවර වුණාට පස්සේ මොකක් හරි ගැටලුවක් ඇති වුණොත් ඔවුන් අවසාන නිගමන හැටියට දෙනවා මේ නිවස කඩලා නැවතත් සකස් කරන්න කියලා. ඉතින් ගුප්ත විද්‍යානුකූලව මොකක් හරි නිවසේ එහෙම ගැටලුවක් තියෙනවා නම් ඔබලත් නිර්දේශ කරනවාද මේ නිවස කඩලා මොකක් හරි එහෙම කරන්න ඕනි කියලා. එහෙම නැත්නම් තියෙන නිවසම ආරක්ෂා කරලා දෙනවද? නෑ, මට ඕනම තැනකට ඕනම කෙනෙක් කතා කරොත් මෙන්න මෙහෙම දෝෂයක් වාසු විද්‍යාව අනුව යම්කිසි වාසු දෝෂ තියෙන කෙනෙක් එයා කිව්වොත් මේ බිත්තිය කඩන්න ඕනි කියලා. ඔව්. දුක්මාන්සයෙන් ගයක් ගොඩනගා ගන්න කෙනෙක් ගයක් හදාගන්නේ කරගන්නේ සෑහෙන දුක්මාන්සයෙන් හරි හම්බ කරලා ඒ ගේ ගොඩනගා ගන්න තමන්ට ඉන්න පසුබිම හදා ගන්න තෙමෙන් නැතුව වහලක් ගොඩනගා ගන්න. ඊට පස්සේ සමහරක් වෙලාවට ඒ කෙනාට මුදල් තියනවා වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. අරව කඩා විදින්න අපහසුතාවයක් තියෙන්න පුළුවන්. ඒව කඩා විදලා කරගන්න කාල සීමාවක් නැති වෙන්න පුළුවන්. ඒව කඩන්න විදන්න නැතුව වැඩ රාජකාරියක් කරලා දෙන්න පුළුවන් ගුප්ත විද්‍යාවත් එක්ක. පැහැදිලිද? ඉතින් ඒ වගේ රාජකාරියක් කරගන්නවා නම් මට කතා කරොත් යම්කිසි කෙනෙක් මට කතා කරලා කිව්වොත් මගේ ගෙදර වාසු දෝෂයක් තියෙනවා මේක හරියටම මොකද්ද මේක කරන්න ඕනේ මේක මට කඩා හිර ගන්න බෑ කඩා හිරගෙන මේ දේවල් කරගන්න බෑ ඒක නිසා මේ වාසු විද්‍යාවට යම් කිසි මොනාරි ප්‍රතිකර්මයක් ප්‍රතිපද දෙයක් කරලා දෙන්න කියලා කිව්වොත් මට ඒ දේ කරලා දෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒක මම කඩන්න බින්දින්න කියන්නේ නෑ. මම කියනවා කරන්න ඕනි වැඩ පිළිවෙල මොකද්ද කියන එක. ඔව්. ඉතින් එහෙම දෙයක් කරන්නත් ඔබ වැනි කෙනෙක් හෝ එහෙම නැත්නම් වාස්තු විද්‍යානුකූලව අදාළ කෙනෙක් හමු වෙන්නත් කෙනෙක් දැනගන්න ඕනි මේ නිවසේ මෙහෙම ගැටලුවක් තියෙනවා කියලා. ඔව්. ඇත්තෙන්ම නිවසක ඉන්න කෙනෙක්ට මේ වාස්තු විද්‍යාව හෝ ගුප්ත විද්‍යාව පිළිබඳ දැනුමක් නැහැ. ඔවුන් කොහොමද දැනගන්නේ මේ නිවසේ එහෙම ගැටලුවක් තියෙනවා කියලා? තමන්ට මෙහෙමයි දැනගන්න පුළුවන් තමන් ඉස්සල්ලාම ගෙදර හදනකොට ගේ ගොඩනැගිල්ල හදනකොට තමන් බලන්ට ඕනේ තමන්ට දිසාවල් හතරක් තියෙනවනේ. දිසාවල් හතරෙන් කොයි පැත්තටද තමන්ගේ නිවස එන්න ඕනි. තමන්ගේ දැන් දොරටුව ගත්තොත් ගොඩක් දුරට අපි නැගෙනහිරට සුදුසුයි කියනවා. තේරෙනවද? බස් නාහිරට දාන්නේ නැහැනේ ගොඩක් දුරට. නේද? එක පළාතක් තියෙන ඒ පැත්තට තමයි අපි දොර විවෘත කරන්න මුදුන් උළුස්ස පෙදාහන උළුස්ස තියාගන්න. ආන් ඒ වගේ තමන් සූදානම් කරගන්න තමන් බලන්න ඕනි ඉස්සල්ලාම අත්තිවාරම ගොඩනගාගෙන එනකොට අත්තිවාරමේ මොන හරි අඩුපාඩු තියෙනවද? එතකොට යම් අර පෑන ගත්තාම අපි සාමාන්‍යයෙන් අර මම කියන්නේ අර වාසු විද්‍යාවත් එක්ක පෑනක් දෙනවනේ. ඒ ප්ලෑනේ හරියටම බලන්න ඕනි වාසුනේ නූල් ටික ඇදලා තියෙනවා නම් ඒ ගුව නිර්මාණය කරන පුද්ගලයා හරියාකාරවේ අදාළ නූල් ටික ඇදලා තියෙනවද? එතකොට මේ ප්‍රමාණය එනවද කියන එක. ඒ අර වාසු විද්‍යාවට අනිවාර්යෙන් ඒක ඕනේ. දැන් අපිට මේ මේගේ වර්ග අඩි ප්‍රමාණය දීලා තියෙන්නේ 21යි නම් 22ක් වුණොත් ඒක හරියන්නේ නැහැ නේ තෙන්ට. ඔව්. අපි ඒක බලන්න ඕනේ. එතකොට ඒක බලාගෙන ගිහිල්ලා ඊට පස්සේ ගේ ගොඩනගාගෙන එනකොට අපිට මේ වාසු විද්‍යාවත් අනුව මම මේ කියන්නේ අහන දෙයට තමයි උත්තර දෙන්නේ. එතකොට ඒ දේවල් බලා කියාගෙන යනකොට අපි යම් දෙයක් බලන්න ඕනේ. එතකොට ගේ ගොඩනගාගෙන එනකොට බිත්ති 90. එතකොට කාමර කීයක්ද? කුස්සිය කොතනද? මේ යන දොරටු ප්‍රමාණය හරියද? ගෙදර ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් උළුස් ප්‍රමාණයක් තියෙනවා එන. ඒවනට වැඩි එන්න හොඳ නැහැ. ඒ වගේ යම් යම් ගැටලු තියෙනවා වාසු විද්‍යාව පැත්තේ. එතකොට ඒ දේවල් අපි බලන්න ඕනේ. බලලා ඊට පස්සේ ගෙදර වහලේ වහලේ ගොඩනගාගෙන තමන්ට හොයාගන්න පුළුවන් දේවල් මේවා. තමන්ට ලේසි හොයාගන්න. ඒක නිසා දෙකට බෙදෙන සංඛ්‍යාවක් යුතු වෙන්න බෑ. ඒක දෙකට බෙදෙන්න බෑ. යම් කිසි දෙයක් තියෙනවා නම් දෙකට බෙදෙන්න නැති වෙන්න තමයි අපි මේ දේ ගෙදර මේ දොර උළුවව හදාගන්නවා. එතකොට වාසු විද්‍යාව පැත්තෙන් ගත්තාම මේ ප්‍රධාන වහලේ. ප්‍රධාන වහලේ කියන්නේ තමන් හිසනේ. ගෙදර ගොහමුලකගේ දෙපා තමයි අත්තිවාරම. ගෙදර ගොහමුලකගේ හිස තමයි ගෙදර වහලේ. ඉතින් ඒක නිසා අපි කල්පනා කරගන්න ඕනේ ගෙදර වහලෙන් ගෙදර වහලේ ගහන මනුස්සයාට පුළුවන් වාසුන්නයාට පුළුවන් ගෙදර ගොහ මූලික මරන්නත් පුළුවන් ජීවත් කරන්නත් පුළුවන් ඒ මනුස්සයාව එක්තන් කරන්නත් පුළුවන්. ඒකට වාසු විද්‍යාවේ ගත්තාම ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒක නිසා ඒවට තමයි අර ගුප්ත විද්‍යාව මම ඉස්සල්ලාම බලා කියාගෙන වැඩ කරන්න කියන්නේ. ගුප්ත විද්‍යාව පැත්තෙන් යම බලා කියාගෙන තමන් වැඩක් කරගත්තොත් කවදාකවත් වරදින්නේ නැහැ මනුස්සයාට. එතකොට ඒක හරි ගමන් මාර්ගේ යන්න පුළුවන් වාසු විද්‍යාවත් ගුප්ත විද්‍යාවත් දෙකම මූලික වෙලානේ. එතකොට කිසි දවසක වරදින්නේ හේතුවක් නැහැ. එතකොට ඒ දේ හරියාකාර වෙයි බලාගෙන ගියපම එයා බලන්න ඕනි තමන් බලන්න ඕනි තමන්ගේ උළුස්සකට යම් පරාලයක් බඩට හිටලා තියෙනවද. එතකොට උළුස්සේ දෙපැත්තේ ගාන්ට මැද අපි මැද තෝරනවනේ. අපි කියමුකෝ දැන් දෙපැත්තේ උළුස්ස අපි අරන් තියෙන්නේ 6යි. එතකොට ඒ 6ේ බඩට හරියටම 3 අතර
දෙකට සීමා කරලා දෙකට මැදින් පරාලයක් එන්න හොඳ නෑ. ඔව්. ඒ වගේ තමන් බලන්න තමන්ට බලන්න හැකියාව තියෙනවනේ ඒක තමන්ට පේනවනේ මේ උළුවස්සට මේ බඩ ඇවිල්ලා තියෙන කියන. ඔව්. ඒක තමන් තේරුම් ඒක සෙනික වෙනස් කරගන්න ඕනේ. ඒවා තමයි අර වාසු විද්‍යාවත් එක්ක එන දෝෂ. ඔව්. තේරුණා. එතකොට බුද්ධ විද්‍යාවත් එක්ක එන දෝෂක් තියෙනවා. සමහරක් වෙලාවට වහලවල් ඇත්තටම කියනවා නම් පිළිවෙලක් නැතුව සාමාන්‍යයෙන් අපි කියමුකෝ වහලවල් කඩන්න ඕනි ග්‍රාණම් තියෙනවනේ. ඔව්. වහලයක් අපි ගහනකොට වහලේ 3ට 4ට 5ට කැඩෙනවා. ඒවා හොදයිද නැද්ද? ඒ අර වාසු විද්‍යාව පැත්තෙන් යන්න ඕනේ දේවල්. ඉතින් ඒ වගේ යම් යම් දේවල් නොතනුවත් තමන් නොදනුවත් තමන්ගේ අතින් ගෙදරට අර කොඩි විනයක් ගෙන්න ගන්නවා වගේ වැඩ වෙනවා. ඔව්. ඉතින් කොඩි විනයක් ගැන කතා කරද්දී අපි අපේ ගෙදරට කොඩි විනයක් ගෙන්න ගන්න එක අපි කොහොමවත් කරන්නේ නැහනේ. ඇත්තටම මේ පොඩි පොඩි දේවල් තියෙනවා කොඩි වින නිවසට එන. ඔව්. ඔබතුමා වැඩසටහන පටන් ගන්න කලින් මට යම් යම් දේවල් ටිකක් කිව්ව මම හිතනවා වැඩසටහන තුල ඔබ මේ දේවල් කිව්වොත් හොඳයි කියලා. ඔව්. ඒක මෙහෙමයි දැන් සාමාන්‍යයෙන් අපි ගෙදරක ගත්තාම ගෙදරක සැලකිලිමත් යුතු දෙයක් සාමාන්‍යයෙන් මිනිස්සු කියනවානේ මගේ ගෙදර යක්ෂ බලවේගයක් තියෙනවා භූත බලවේගයක් තියෙනවා പ്രേත බලවේගයක් තියෙනවා යම් කිසි මොනා හරි දෙයක් දෝෂයක් තියෙනවා කියලා. ඔව්. එයාලා කියනවා. ඒ කියනකොට අපි කියන්නේ මෙහෙමයි. සමහරක් වෙලාවට ගෙදර කෙනාට දැනගන්න පුළුවන් යම් කිසි භූත දෝෂයක් പ്രേත දෝෂයක් තියෙනවද නැද්ද කියන එක හරියටම දැනගන්න පුළුවන්. ඒක ගුරුන්නාංශ කෙනෙක් මොන්නේ නැහැ අර දැනගන්න. සමහරක් වෙලාවට ගෙවල් වල සද්ද බද්ද ඇහෙනවා. පංගුවක් වෙලාවට ගෙදර නිදියන කාමරය තුල සමහරක් වෙලාවට එහාට මෙහාට නිකන් අර ඡායාව වගේ දැනෙනවා. පංගුවක් වෙලාවට සමහර කට්ටිය නිින්දෙන් බය කරවනවා. සමහරක් වෙලාවට එළියේ අඩි සද්ද ඇහෙනවා. පංගුවක් වෙලාවට එළිය ගිහපහම කවුරුත් ඇත්තේ නැහැ. ඒ වගේ අර භූත බලපෑම් කියන දේවල්. යක්ෂ പ്രേත භූත කියන කොට්ටාසෙන් එන බලපෑම්. එතකොට ඒ වගේ බලපෑම් Tamante ඒ සද්ද මගින් දැනගන්නත් පුළුවන්. නැත්තම් gedara Tamange කුස්සිය තියෙනවනේ මුල් තැන්ගේ. කුස්සියට ගිහපහම කුස්සිය කොච්චර අස් කරත් පිලිවලක් නෑ අපිලිවලයි සමහරක් වෙලාවට රෑ තියෙන විදිහ නෙවෙයි උදේ යනකොට තනිකර ඉදුල් ගද ගහනවා දුගද ගද ගහනවා പ്രേත ගද ඒ වගේ දේවල් යම් යම් දේවල් තියෙනවා එතකොට කුස්සිය කොච්චර අස් කරත් පිලිවලක් නෑ ඒ වගේ දේවල් තියෙනවා සමහරක් වෙලාවට പ്രേතෙක් මේ බැල්ම හලාගෙන ඉන්නවා වෙන්න පුළුවන් තමන්ගේ ලිප් බොක්කේ වෙන්න පුළුවන් පෝර්නේ බොක්කේ වෙන්න පුළුවන් සමහරක් වෙලාවට දැන් ඇත්තටම කියනවා නම් පෝර්ණයක් නෑ නේ ගෙවල් වල පෝර්ණයක් පාවිච්චි කරන්නේ තියෙන්න ඕනි වට තියෙනවා ගෑස් නේ පාවිච්චි කරන්නේ. ඒ වගේ ස්ථානවල සමහරක් වෙලාවට ගෑස් ලිප ගත්තාමත් ඇත්තටම කියනවා නම් තමන්ගේ කෑම බීම දේවල් තියෙනවනේ. ඒ දේවල් අර ගෑස් ලිපේ යට ඉහිරිලා තියෙනවා. සමහරක් වෙලාවට අපිරිසුදු වෙලා තියෙනවා. ඒවා තමන් නිතර පිරිසුදු කරගන්න ඕනේ දේවල්. ඒකට ඒ වගේ දේවල් තිබ්බහම තමන් අර ගෙන්න ගන්න කොඩි විනයක් හා සමානයි. එතකොට යක්ෂ പ്രേත භූත කියන කොට්ටාස එතෙන්ට එනවා වැඩි. එතකොට අර දේවල් තියෙනවනේ. ඒ කට්ටිය ආස කරන දේවල් එතන රැදෙනකොට එයාලා එනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ වගේ තමන් දැනගන්න ඕනේ තමන්ට යම් කිසි දෙයක් කරගන්න ඕන නම් ඒ දේවල් අර වාසු විද්‍යාව පැත්තත් ඒ වගේම ගුප්ත විද්‍යාව පැත්තත් බලා ගියාගෙන වැඩක් කරගන්න ඕනේ. ඔව්. ඉතින් මෙහෙම ගැටලුවක් නිවසේ ඇති වුණොත් ඇතෙන්ම නිවැසියන් කරන්න ඕනේ මුලින්ම වාස්තු විද්‍යාව පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ ගුප්ත විද්‍යාව පිළිබඳව. නිවසක් හදපු නිවසක ඒගොල්ලොන්ගේ ගැටලුවකුත් දැන් තියෙනවා නම් ඔවුන් ගුප්ත විද්‍යාවටද එළඹෙන්න ඕනේ. එහෙම නැත්නම් වාස්තු විද්‍යාවට. මෙහෙමයි. තමන්ට මම කිව්වනේ යක්ෂ പ്രേත භූත කියන කොට්ටාසයක් මගින් තමන්ට අර මම කිව්ව සද්ද ඇහෙනව නම් තමන්ගේ භූමිය පාළුයි නම් තමන්ගේ භූමිය කොච්චර කලෙලි කරත් කලෙලි වෙන්නේ නැත්නම් යම් කිසි සද්ද බද්ද තමන්ට වටපිටාවේ ඇහෙනව නම් ගෙදර ගියේ ඇතුලේ තමන්ට ඒක දැනෙනව නම් සාමාන්‍යයෙන් දුඟද හමන ස්ථානයේ සාමාන්‍යයෙන් අපි කියමුක ඇත්තටම කියනවා නම් ටොයිලට් එක තියෙන්නේ කොහෙවත් නමුත් අර ටොයිලට් කියන දුඟද තමන්ගේ ගේ ඇතුළ තුල එනවා එන අවස්ථාවල් තියෙනවා ඒ වගේ දේවල් තියෙනවා නම් අපි වාසු විද්‍යාව පැත්ත හොයලා වැඩන්නේ හොයන්න ඕනේ ගුප්ත විද්‍යාව පැත්ත මොකද වාසු විද්‍යාවට අපිට කතා කරොත් වාසු විද්‍යාව පැත්තෙන් කතා කරන්න ගත්තොත් කතා කරන්න වෙන්නේ අර ගේ මම කිව්වේ මුලින් ගොඩනගාගෙන එන දේවල් එතකොට සද්ද බද්ද පුළුවන් ද වාසු විද්‍යාව ඉන්න කෙනාට ඒ දේ හසුරවන්න පුළුවන්ද ඒ දේ හසුරවන්න නම් අනිවාර්යෙන් ඇදුරෙක් ඉන්න ඕනේ ඇදුරෙක් ගුරුන්නාංශ කෙනෙක් අපුවේ අනිවාර්යෙන් ඉන්න එපා. ඒ ඉන්න කෙනාට එයාට දැනෙනවා. එතෙන්ට ගියාට පස්සේ එයාට දැනෙනවා මෙතන තියෙන්නේ මොකද්ද? ඉන්න මන්දර. කිව්වත් දැනෙනවා ඒක. එයා මට ඇමතුමක් දීලා කතා කළා මට මේ ළඟදී ඒ වගේ ඇමතුමක් ආවා. කතා කරා කතා කළා ගුවා මෙහෙම දෙයක් තියෙනවා මෙහෙමයි මෙහෙමයි කියන එක. ඊට පස්සේ මම තේරුම් ගත්තා මෙතන මොකක් තියෙන්නේ කියන එක. ඉතින් එතෙන්ට මම ඒ කට්ටිය ඊට පස්සේ මම දේවාල ස්ථානට ගෙන්න ගත්තා. ගෙන්නගෙන මම විස්තර ටික තේරුම් කළා පැහැදිලි කළා දුන්නා. දුන්නාට පස්සේ දැන් ඒ කට්ටිය යම් රාජකාරියක් ලකලැහැත් කරගෙන ඉන්නවා මේ ලැබෙන 6 වෙනිදා. ඉතින් ඒ වගේ යම් ස්ථාන වලට ගිහිල්ලා මට රාජකාරියක් කරලා දෙන්න පුළුවන් ඒ වගේ යම් යම් ගැටලු තියෙන තැන් වල. ඔව්. ඉතින් චන්ද්‍ර කුමාර ගුරුන්නාංශ පිළිබඳව කතා කරද්දී නිවාස සම්බන්ධව කතා කරද්දී බොහෝ දෙනෙක් කියන කාරණාවක් තමයි චන්ද්‍ර කුමාර ගුරුන්නාංශගේ නිවාසයක් සම්බන්ධ වැඩක් කරගත්තොත් ඒක නම් ඉතින් 100ට 100ක් හරි කියලා. ඉතින් චන්ද්‍ර කුමාර ගුරුන්නාංශ ඇත්තටම මේ ඊට අමතරව මොන වගේ සේවාවන්ද ඔබතුමා සිදු කරන්නේ? මෙහෙමයි මට ඉතින් ගොඩක් දුරට වැඩ රාජකාරිය වලින් එන්නේ ගෙවල් දොරවල් ආරක්ෂා කිරීමත් ඒ වගේම අනියම් සම්බන්ධතා. අනියම් සම්බන්ධතා කියන්නේ සමහරක් වෙලාවට ගෙදර බිරිඳයි මහත්තයයි දෙන්නා ඉන්නවා. සමහරක් වෙලාවට බිරිඳ වෙන අනියම් ඇසුරක් ආශ්‍රය කරනවා.
ස්වාමී අදන්නෙත් නෑ. එතකොට යම් කාල සීමාවක් තුල ඒක දැනගෙන යම් යම් ප්‍රශ්න වෙලා ගෑනි දාලා යනවා මිනිහාව. ඒ වගේ ගෙන්නලා දීමේ වැඩ රාජකාරී. එතකොට මම ගෙන්නලා දීලා තියෙනවා. දවස් 7ක් ඇතුළත ඕනෑම කෙනෙක් හැර ගියපු කෙනෙක් ඕනෑම තැනක. හැබැයි ලංකාවේ. ලංකාවේ ඉන්නවා නම් එයා හැර ගිහිල්ලා මේ ලංකාවේ ඉඳලා ඔය ඒ සම්බන්ධතාවයේ තිබිලා ගෑන් ළමේ හරි පිරිමි ළමේ හරි දාලා ගිහිල්ලා ඉන්නවා නම් දවස් 7ක් ඇතුළත මම ගෙන්නලා පෙන්නුම් කරනවා. ඒක සත්‍යයි. අනිවාර්යෙන් ගෙන්නනවා. ගෙන්නන්න පුළුවන්. එතකොට එයාගේ අවශ්‍ය කරන කලමන බට් ටිකක් තියෙනවා මට ඒ ටික සපයන්න ඕනේ. ඒ සැපෙව්වට පස්සේ මට දවස් 7ක් ඇතුළත එයාව ගෙන්නලා දෙන්න පුළුවන්. එතකොට ප්‍රේම සම්බන්ධයක් නැමත සාමාන්‍ය යම්කිසි ප්‍රේම සම්බන්ධයක් තිබිලා ඒක කඩා හිරුණා නම් ගෑල්ලා මේ පිරිලා මේ අතර ප්‍රේම සම්බන්ධතාවයක් මාස 3කට වැඩි කාලයක් තිබිය යුතුමයි. අද ප්‍රේම සම්බන්ධය තිබිලා හෙට තිබ්බොත් අපිට වැඩක් කරන්න බෑ. එතකොට මාස 3කට වැඩි කාලයක් මේ ප්‍රේම සම්බන්ධය තිබිය යුතුයි. ඒකට ඒ රාජකාරියක් කරලා දෙන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධය අනුව යම් වශී කර්මයක් කරලා දෙන්න පුළුවන්. එතකොට අපි ගෙමුක බහිරෝ බලපෑමක් ගෙදරට තියෙනවා නම් බහිරෝ දෝෂේ තියෙනවා නම් බහිරෝ පුද පූජාවක් දෙන්න පුළුවන්. බහිරෝ පුද පූජාවක් දෙනවා කියලා ඒක පළවෙනි බහිරෝ පූජාවක් ඒක මූලික කරගන්නේ බහිරෝ පූජාව විතරක් නෙමෙයි. ගේ හතර කොන 12 කොන 8 කොන ආරක්ෂා කිරීම. එතකොට ගෙදර ඉන්න පිරිසක් ඉන්නවනේ පිරිස ආරක්ෂා කිරීම. යම් කිසි ඇදුරු ආරක්ෂාවක් දැමීම. ඒ වගේ යම් රාජකාරියක් අර බහිරෝ පූජාව ඇතුලේ ඇතුළත් වෙනවා. ඒ වගේ දේවල් කරගැනීම. එතකොට නඩු හබ තියෙනවා නම් Tamanට අපි ගෙමුක දැන් සාමාන්‍යයෙන් නඩුවක් Taman කියා කතා කරගෙන තමන් නඩු පැටලෙල්ලකට පැටලලා ඉන්නවා. එතකොට තමන්ගේ නඩුව හරියාකාරයෙන් තමන්ට සත්‍යභාවයක් තිබ්බත් තමන්ට ගැලවෙන්න ප්‍රමාණයක් තිබ්බත් සමහරක් වෙලාවට ඒ නඩුවෙන් තමන් ගැලවෙන්නේ නැහැ. නඩුව දිගටම යනවා. එතකොට ඒ නඩුව ජය ගන්න ඕන නම් තමන්ට මම වාරක දෙකකින්. ඒ කියන්නේ නඩු වාර දෙකකින් ජය ගන්න පුළුවන් විදිහට වැඩක් හදලා දෙන්න පුළුවන්. ඒක තමන්ට සාධාරණයක් තියෙනවා නම් විතරයි. අසාධාරණයකට නම් මම කොහොමවත් කරන්නේ නැහැ. සාධාරණයක් තමන්ට තියෙනවා නම් ඒ සාධාරණේ පැත්තට මම වැඩ රාජකාරියක් කරලා දෙනවා. එතකොට කුඩා දරුවන්ගේ අපල උපද්‍රව වලට, ග්‍රහ අපල උපද්‍රව ඒ දේවල් වලට අධ්‍යාපන කටයුතු වලට ඒව ඕනම දෙයකට වැඩ රාජකාරියක් කරන්න දෙන්න පුළුවන්. එතකොට මේ විදේශගත වෙලා ඉන්න අපේ සහෝදරයින්ට යම්කිසි ගැටලුවක් ආවොත් ඔබතුමා දැන් කතා කරපු විදිහට ඕන් හිතයි අපිට මේ තුමාගෙන් වැඩක් කරගන්න බැරිද කියලා. ඔව්. ඇත්තටම ඕන් වෙනින් මොන වගේ රාජකාරිද ඔබතුමා සිදු කරන්නේ? මෙහෙමයි. මට විදේශගතලා ඉන්න කට්ටිය ගැන කතා කරොත් ගොඩක් දුරට කතා කරන්න තියෙන ඇත්තටම කතා කරනවා නම් ගොඩක් දුරට මේ গুপ্ত විද්‍යාවත් එක්ක AI බැදිලා වැඩිද? ඔව්. ඇත්තටම කියනවා නම් කතා කරන අය වෙනුවෙන් ගොඩක් දුරට විදේශ රටක වෙලා යම්කිසි ප්‍රශ්නයක් ආපුවාම තමන්ගේ බුද්ධ ශාසනයේ අදහගෙන ඉන්න මිනිස්සු තමන් අනිත් ආගමකෙක් වෙන්න පුළුවන් සමහරක් වෙලාවට කතෝලික කෙනෙක් වෙන්න පුළුවන් සමහරක් වෙලාවට බෞද්ධයෙක් වෙන්න පුළුවන් දමිලෙක් වෙන්න පුළුවන් මුස්ලිම් ආගම ඒ කොටස් මට ප්‍රශ්නයක් නෑ ಜಾති ભેදේ මොකද්ද කියන එක මට කතා කරලා කිව්වොත් මෙන්න මෙහෙම ගැටලුවක් තියෙනවා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා මට තේරුම් කරොත් ඒක කතා කරලා කිව්වොත් මට මෙන්න මේ දේ මේ ප්‍රශ්නේ ගොඩනගා ගන්න විදිහක් නෑ මම අර ගුරුන් ආන්සර් කතා කරා මේ මෑණියන්ට කතා කරා මට නිමුත් මේ වැඩේ කරලා දුන්නේ නෑ මට දවස් 3ෙන් කරලා පංගුවක් කියනවනේ දවස් 3ෙන් කරලා දෙනවා කියනවා පැයෙන් කරලා දෙන්නම් කියනවා පැය 3ෙන් කරලා දෙන්නම් කියනවා දවසෙන් කරලා දෙන්නම් කියනවා ඒ වුණාට කරගත්තු දෙයක් නෑ කරගත්තු දේවල් බොහොම 100ට 10ක් 15ක් වගේ තමයි තියෙන්නේ. ඔව්. මට කියන්න තියෙන්නේ මට යමක් බාර දුන්නොත් විදේශගත වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් මොන ලෝකේ කොතනක හිටියත්. වැඩ රාජකාරියක් බාර දුන්නොත් ඒක මම කරනවා. මට ඒක කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක හැබැයි දවස් 7ක් 9ක් 14ක් 21ක් අනිවාර්යෙන් යනවා. ඒ දේ අනිවාර්යෙන් කරන්න පුළුවන්. එතකොට විදේශ රට වෙලා ඉන්න කට්ටියට කරන්න බැහැයි කියලා දෙයක් නැහැ. කරන්න පුළුවන් කාල සීමාවක් තියෙනවා. මේක පැයෙන් දෙකෙන් කරන්න බෑ. පැයෙන් දෙකෙන් කොහොමවත් කරන්න බෑ. ඉතින් ඒක නිසා Taman තේරුම් ගත යුතුයි. තමන්ට පාවිච්චි කරන්න යම් කිසි මනසක් දීලා තියෙනවා තමන්ට හිතන්න තමන්ට පාවිච්චි කරන්න මොලයක් දීලා තියෙනවා අර විශ්වාසය කියන දේ තමන් ගොඩනගා ගන්න ඕනේ මට යමක් කතා කරලා කිව්වොත් පැහැදිලි කරලා කිව්වොත් හැබැයි මෙහෙම දෙයක් කියන්න ඕනේ පංගුවක් කට්ටි ඉන්නවා තමන් කතා කරලා විස්තර දැනගන්න ඕනි අය කතා කරනවා මම කියන්නේ විස්තර දැනගන්න නෙමෙයි තමන්ගේ යමක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් නේ ගුරුන් ආංශ කෙනෙකුට කතා කරන්නේ නිකන් කතා කරන්නේ නැහැ නේ ඒ තමන්ගේ ප්‍රශ්නේ දුක මොකද්ද කියලා ඒ ගුරුන් ආංශට පැහැදිලි කරලා දෙන්න ඕනේ පැහැදිලි කරලා දීලා කියන්න ඕනි ගුරුන් ආංශ මම මේ වගේ දෙයක් කරගත්තා මට මෙච්චර කරනවා හරියන්නේ නැහැ ඇයි හරියන්නේ නැත්තේ අපි බලන්න ඕනේ එතනයි මේ මිනිස්සයා මෙච්චර දෙයක් කරගෙනත් මෙච්චර වියපැහැදම් කළාත් ඇයි මේ මිනිස්සයාට කිසි දෙයක් හරියන්නේ නැත්තේ හරියන්නේ නැති එක බලලා ඒ මිනිස්සයාට තේරුම් කරලා දෙන්න ඕනි මෙන්න මේක මේ විදිහට කරන්න ඕනි එතකොට අපි කරන්න ඕනේ දේ තමයි අපිට දෙයි හාමුදුරන්ගේ දැන් සාමාන්‍යයෙන් ඇතුල් පන්තියේ පිට පන්තිය කියලා දෙවිවරු දෙපාර්ශයකට බෙදන්න පුළුවන් නේ. ඇතුල් පන්තිය ගත්තොත් බුද්ධ ශාසනයේ රකින්න වරන් ලබාගත්තු දෙවිවරු ඉන්නේ. පිට පන්තිය ගත්තොත් යක්ෂ බලවේගත් එක්ක වැඩ කරන දෙවිවරු ඉන්නේ. ඉතින් ඒක නිසා අපිට ඇතුල් පන්තියෙන්ද පිට පන්තියෙන්ද වැඩ කරගන්න ඕනි කියන එක අපි බලන්න ඕනේ. ගොඩක් දුරට රටට වැඩ කරන්නේ දෙයි හාමුදුරුවෝ හරහා නෙමෙයි. යක්ෂ බලවේගත් එක්ක. යම් කිසි යක්ෂයෙක් අපි කියමුක පිල්ලියවනවා කියලා. රොඩි පිල්ලිය, නීචකල පිල්ලිය, දෙබර පිල්ලිය, වඩික පිල්ලිය, මහසෝන් පිල්ලිය, දෙබර පිල්ලිය. ඒ වගේ පිල්ලි මේ පිල්ලියවලා රාජකාරී කරගන්න පුළුවන්. ඉස්සර සමහරක් ලාට අහලා ඇති. ওই පුස්කොළ පොත්වල සඳහන් කරලා තිනවා අංගම් පිවිනවා කියලා. අංගම් පිවිනවා කියන්නේ ඇදුරු ආරක්ෂාවක්.
ඒ කියන්නේ මගේ ආරක්ෂාවට මම තියාගන්න දෙයක්. අංගම් පිල්ලියට අවශ්‍ය කරන්නේ ගම්මිරිස් ඇට 3යි බුලත් කොලේයි සුදු ලුණු බිකි 3යි. ඒක ජීවමත් තියෙනවා මතුර ගන්න. මතුරලා 10ක් 15ක් ඉන්නවා නම් 10ක් 15ක් එක්ක සටන් කරන්න පුළුවන් ඔය කියපු තුනේ. ඒ තුන තියෙනවනේ. ආන් ඒ වගේ තමයි යමක් කරනවා නම් තමන්ගේ දේ තමන් හරියට ගුරුන්වහන්සේට කිව්වොත් මට මේ දේ කරලා දෙන්න ගුරුන්වහන්සේ මෙන්න මේ විදිහට. එතකොට මම බලනවා මෙයාට කරන්න ඕනේ මොකද්ද කියන එක. ඇතුල් පන්තියෙන්ද පිටපන්තියෙන්ද කියලා. එතකොට ඇතුල් පන්තියෙන් නම් ඇතුල් පන්තියෙන් පිටපන්තියෙන් නම් පිටපන්තියෙන් කරන්න පුළුවන් දේ හරියාකාරව කරලා දෙනවා. ඔව්. ඔව්. ඉතින් අද අපි චන්ද්‍ර කුමාර ගුරුන්වහන්සේත් එක්ක කතා බහ කරමින් ඉන්නේ. ඉතින් අපි නිවසේ ඉන්නකොට අපේ විශේෂයෙන්ම මුළුතැන්ගේ පිළිබඳව කතා කරද්දී අපේ ගෘහණියන් යම් යම් අවස්ථාවල බොහෝ වැරදි කරනවා. ගෙදරට මේ වැරදි නිසා යම් යම් අයහපත් බලපෑම් ඇති වෙන්නටත් ඉඩ තියෙනවා. ඉතින් මම හිතන්නේ චන්ද්‍ර කුමාර ගුරුනාසෙත් එක්ක මේ පිළිබඳව කතා කරොත් හොඳයි. මොකද මෙතුමන් ඒ පිළිබඳව හසල දැනුමක් තියෙන කෙනෙක්. ඉතින් ගුරුනාසෙ ඇත්තටම මේ ගෘහණියන්ගේ මේ වැරදි ක්‍රියාවන් මොනවද ඒවෙන් ඇති වෙන්න පුළුවන් බලපෑම් මොන වගේද? ඒක මෙහෙමයි. ගෝණියක් දැනගන්න ඕනේ තමන්ගේ ගෙදර පිරිසිදුව තිබා ගන්න. තේරෙනවද? තමන් උදේට එක්වරක් අතු ගන්නවා නම් ඒ අතු ගාල එළියට දැම්මට පස්සේ හවස අතු ගන්න ටික එළියට දාන්න බෑ. පැහැදිලිද? ඔව්. තමන් එතකොට ඒ පෑගෙන වැලි කැටයක් ගන්න තමන් අස්පස් කරනවා නම් තැනකට අස්පස් කරලා තියලා පහුවදාට උදේ අතු ගන්න ටිකත් එක්ක තමයි එළියට දැමිය යුතු. තේරෙනවද? එතකොට තමන් බුදු පාන පත්තු කරන කෙනෙක් නම් යම් ආගමකට පහනක් පත්තු කරන කෙනෙක් නම් ඒ පහන බුදු පහන පත්තු කරනවා නම් අනිවාර්යෙන් තමන්ගේ නිවසේ බුදුන්ට පහන පත් වෙනවා නම් හයට කලින් පත් විය යුතුයි. මම මේ ගුහණියන්ට කියන්නේ මොකද ගුහණියෝනේ ওই දේවල් ගොඩක් දුරට ගෙදර කෙරෙන්නේ. එතකොට ගෙදර කුස්සියේ තමන් කුස්සියේ මුල් තැන්ගේ යම් බඩු හරි දේවල් කුළු බඩු ගන්නකෝ. කුළු බඩු ගත්තොත් ගෙදර ඉවර වෙන්න ඕනේ නැති කුළු බඩු જાති දෙකක් තියෙනවා. තුනක් තියෙනවා. කුළු බඩු જાති තුනක් තියෙනයි තුන ඉවර වෙන්න නැති වෙන්න ගෙදර තිබිය යුතුමයි. කහ සාමාන්‍යයෙන් ගත්තොත් කහ ඉවර වෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ කහ ඉවර වුණොත් සමහරක් කාලාවට ඇත්තටම කියනවා නම් ගෙදර අර මම කිව්වේ දෝසාට ගන්නවා කියලා. කහ අපි මොනාටද ගන්නේ සාමාන්‍යයෙන් ඇදුරේ කහ අනිවාර්යෙන් උපයි. ඇදුරට කහ උනායි මම. ආන් ඒ වගේ තමයි කහ ගෙදර නැති වෙන්න හොඳ නැහැ. කහ තිබිය යුතුමයි. කහ ගෙදර නැති ඉවරනකන් ඉන්නපා කියන එක තමයි මම මේ පැහැදිලි කරන්නේ. එතකොට තමන් ලුණු ගත්තොත් දන්නවනේ ලුණු කියන දේ තමන්ගේ ධන ලාභ වස්තු වලට ප්‍රධානම දෙයක්. ලුණු කියන දේ. එතකොට ඒ ලුණු කැටේ පවා නැති කරගන්න එපා. ඉවර වෙනකන් ඉන්න එපා. ඒ දේ අනිවාර්යෙන් අර ගුහණියන් විසින් කරගන්න වැරදි මේ. තමන්ට අර කොඩි විනයක් ලං කරගන්න දේවල් මම මේ කියන්නේ. ඉතින් ඒක නිසා ඒක ඉවර කරගන්න එපා. එතකොට ලුණු දේවල් ඉවර වෙනවා කියන්නේ තමන්ගේ ධනය වෙන පැත්තකට හරවනවා සමානයි. එතකොට තව දෙයක් තියෙනවා. අර කුරුදු පොතු වලින් කියන දේ තේත්වර සමානක් කළාට තමන්ගේ දිනුනෝ සම්පත වෙන කෙනෙකුට දෙනවා හා සමානයි. තමන් කුරුදු ඉවර කර ගෙදරින් කුරුදු පොතු කෑල්ල ඉවර කරගන්නවා කියන්නේ. ඒවා කිසි දෙයක් නැති කරගන්න එපා. ගෙදර අනිවාර්යෙන් තබාගත යුතුමයි. ඒ දේවල් ගෙදර ගුහණියක් විසින් තමන්ගේ ලුණු කට්ට තියෙනවනේ ලුණු කට්ට හෝ ලුණු පැකට් එක හරි ගමන් නැහැ ගෙදරින් ලුණු පිටට දෙන්න එපා කිසිම කෙනෙකුට පිටට ලුණු දෙන්න එපා ඒ හේතුව මොකද තමන්ගේ ධනය තමන්ගේ වස්තුව නැතිවීමට ප්‍රධාන හේතුවක් තමයි ගෙදරින් ලුණු කට්ටේ ලුණු මිටක් ගෙද අනියම්මයකට දී ඒ දේව කරගන්න එපා කියන එක තමයි මට කියන්නේ ඔව් ඉතින් අද දවසේදී අපි රඹුක්කනට ඇවිල්ලා චන්ද්‍ර කුමාර ගුරුනාසෙත් එක්ක තමයි කතා බහ කරමින් ඉන්නේ මෙවැනි වටිනා කරුණු කාරණා අපිත් සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන් ඔබතුමන්ට බෙහෙම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී ආයිබෝන් කියලා අපේ වැඩසටහන ඔබතුමන්ට සමු දෙනවා